दूर नो दूर करना हे तेरा में तेरा बेलेना उबुदा नैन मना यो दुनिया न मग विदानी वना विश्व ऐसी सारा विश्व वाहिनी ඔබ ඒ නැරඹුවේ මෙනුවර අප වැඩසටහනයි. ඉතින් නැවතත් ඔබ මේ එකේ සිටින්නේ විශ්වහිනී නාලිකාවේ සජීවී විකාශය සමගයි. ඉතින් දැන් මේ අවස්ථාව ලංකාවේ සිට පැමිණි තවත් විද්වතෙක් සමග පිළිසඳරකට යොමු වීමටයි. ඔහු රාජකලමනාකරණ සේවයේ දීර්ඝ කාලයක් සේවය කරපු පළපුරුද්දක් ඇති කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස සේවය කරපු කෙනෙක්. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛන කටයුතු වල යෙදී සිටිනෙක්. ඔහු නමින් යසපාල නානායක්කාර. ඉතින් ඔබතුමාට ආයුබෝවන් සහ සුබෝදැසනක් කියලා අපි මැදිරියට පිළිගන්නවා. ඉතින් මම මුලින්ම පටන් ගන්න කැමතියි ඔබතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහලා. ඉතින් පරිපාලන ශාස්ත්‍රයේ දීර්ඝ කාලයක් සේවය කරපු කෙනෙක් හැටියට ඉතින් ඔබට ගොඩක් පළපුරුද්දක් ඇති ඒ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන්. ඉතින් අපි මතක් කරමු ටිකක් ඒ අවධිය කොහොමද කියලා. පරිපාලන සේවය ඇත්තටම රාජ්‍ය රටේ ප්‍රධානම කළමනාකරණ සේවාවයි. විවිධ ක්ෂේත්‍රවල විවිධ දෙපාර්තමේන්තු ආයතනවල නෛතික වශයෙන් සහ විධික්‍රම මාර්ගයෙන් පැවරී ඇති බලතල රජය වෙනුවෙන් මහජනතාව වෙත ඉටු කිරීමේ උත්තරීතර කාර්යභාරයෙන් මේ සේවා ධාරීන්ට පැළඹිලි තිනවා. සාමාන්‍ය බේදක් හඳුන්වන්නේ එක්කෝ නිලධාරීන් නැත්නම් බලධාරීන් හැටියට. ඒ වුණාට ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් මේ සේවාවේ නිලධාරීන් විසින් කාලාන්තරයක් මුළුල්ලේ ඉෂ්ට කරගෙන යනු ලබනවා. හරි. ඉතින් අද අපි හමුවන්නේ ඒ සම්බන්ධයෙන් කතා කිරීමටත් වඩා අද විශේෂ දෙයක් ඔබ මේ ග්‍රන්ථයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒ ගැන තොරතුරු කතා කිරීමට තමයි අද මේ සැරසෙන්නේ. ඉතින් අපිට කියන්න මේ ග්‍රන්ථයට පාදක වෙච්ච විශේෂ මාතෘකාවක් තියෙනවද? ඇයි ඔබ මෙහෙම ග්‍රන්ථයක් නිකුත් කරන්න කියලා හිතුවේ කියලා? දැන් රාජ්‍ය කළමනාකාර සේවය වගේම පොදුවේ ගත්තම කළමනාකාරීත්වය කියන අපි කියන ප්‍රපංචය ප්‍රධාන ප්‍රපංචයක් ජන ජීවිතයේ විශාල ප්‍රමාණයක් රාජකාරී ප්‍රමාණයක් මේ සේවාවන්ට සම්බන්ධ පුද්ගලයන් විසින් ඉෂ්ට කරනවා. ඒ ඉෂ්ට කිරීමේදී අපිට ඍජුව බැලුවහම නීති ප්‍රතිපත්ති සහ ක්‍රමවිධ විධිවිධාන ආදී වශයෙන් රාජකාරී කටයුතු කරන අතරතුර ඒ කටයුත්ත දිහා අපි තෘතීය කෝණයකින් එහෙම නැත්නම් ඈතින් ඉඳලා බැලුවහම එහි දකින්න ලැබෙන එක්තරා විදිහක අපි කිව්වොත් මේ ප්‍රහසනාත්මක ලක්ෂණ කෙරෙහි මගේ අවධානය යොමු වුණා මේ දීර්ඝකාලීන සේවා සමයේදී. දැන් අපිට අපහරියට නම් රඟහලක තිරයෙන් පිටුපස කොටස වගේ මම මේ අදහස් කරේ. දැන් මේ පිළිබඳව ප්‍රවේශ වෙන්න අපි කල්පනා කරේ මේ විෂය ඓතිහාසිකවත් අපි සතුව තියෙන. ඒ වගේම දැන් බටහිර ලෝකයේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් පහළ වෙලා තියෙනවා මේ ක්ෂේත්‍රය පිළිබඳ ලිපි ලේඛන සකස් කරපු. මේ ක්ෂේත්‍රය මේ සාමාන්‍ය තාක්ෂණික වශයෙන් හඳුන්වන්නේ ඇෆොරිසම්ස් කියන යටතේ. ඇෆොරිසම් කියන එක පැහැදිලි කරනවා මේ කියවන්නම්. වෙබ් ස්ටඩික්ෂනරි කියන්නේ ඇෆොරිසම් ඉස් ඩිෆයින්ඩ් ඇස් අ පිති ඔබ්සර්වේෂන් විච් කන්ටේන්ස් ජෙනරල් ට්‍රුත් ඔ ෂෝට් ෆ්‍රේස් දැට් එක්ස්ප්‍රෙසස් අ ට්‍රු ඇන්ඩ් වයිස් ඐඩියා. ප්‍රහසනාත්මක රාමුවක ප්‍රහසනාත්මක පන්නරයක් ඇතුව සත්‍යයක් නැත්නම් තත්ත්ව භාවයක් පිළිබඳ ප්‍රකාශනයක් තමයි මේ ප්‍රකාශනවල ඇතුළත් වෙලා තියෙන්නේ. ඒක මම විශේෂ මාභාෂයක් ලැබුවා බ්‍රිතාන්‍යයේ ප්‍රකට ලේඛකයෙක් ඉන්නවා පාකින්සන් කියන නෝත්කෝට් පාකින්සන්. ඊට පස්සේ තවත් ලේඛකයෙක් පීටර්ස් ප්‍රින්සිපල් කියන ග්‍රන්ථය. ඊට පස්සේ ග්‍රන්ථ මාලාවක් ආවා මර්ෆිස් ලෝ කියලා. දැන් මේකම ඉන්දියාවෙත් ආර් කේ කෝ රස්තම් ජී කියන ආදි ලේඛකයන් රාශියක් ලියන්න පටන් ගත්තා. ඓතිහාසික බැලුවම අරාබි දේශයේ සිටි නස්රුද්දීන්ගේ කතාවලත් මේවා තියෙන්නේ. ඒ ඔක්කොම අභිභවයන කතා සමුදායක් අපේ රටේ හිටිය අන්දරේකේ තිබුණා. අන්දරේට පුළුවන්කම තිබුණා රජවාසල රජුරන්ටත් හිනා වෙන්න. ඒ වගේම රාජපුරුෂයන් ඒ කාලේ රාජ නිලධාරීන් නෙමෙයි කිව්ව රාජපුරුෂයන්ටත් හිනා වෙන්න. ඒ තවදුරටත් ඒක එහාට ගිහිල්ලා ගෙමි නාට්‍යවලටත් මේ විෂය මහත් පාදක වුණා. අහලත්තේ අම්බලංගොඩ විශේෂයෙන්ම තියෙන කෝලම් සම්ප්‍රදාය කියලා මුදලි කෝලම පොලිස් කෝලම ආදි වශයෙන් ඒ කෝලම් නාට්‍ය තිබුණා. මේ රාජපුරුෂයන්ට සහ රජුන්ට ප්‍රහසනාත්මකව ගැයීම කිරීමේ ප්‍රවේශය.
එහිදී සහසුද්ධින්ම පතුලේ තියෙන ප්‍රකාශල පැහැදිලි සත්‍ය නැත්නම් තත්ත්ව භාවය. ඒක අපිට සත්‍ය සහ තත්ත්ව භාවය එක පැත්තකින් එනවා. අනිත් පැත්තෙන් අපිට හම්බෙන ප්‍රහසනයක්. ඒ දෙකෙන් අපිට ආනන්දයක්, නිින්දනයක් ලැබෙනවා. ඒකයි මේ පොතේ අරමුණ. හරි, ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේ මම දැනගන්න කැමතියි මේ පොත මොන සම්ප්‍රදායටද ආයත වෙන්නේ කියලා. දැන් අපි එක පාවිච්චි කරන මා කලින් ඉස්සර කරගේ ඇෆොරිසම්ස් කියලා. අපිට කො ආප්තෝපදේශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපේ ග්‍රන්ථ මාලාවක ඓතිහාසිකව තියෙන හිතෝපදේශයේ ආදිවාසීන් යම් කිසි විදිහක පණිවිඩයක් දෙනවා මිනිසුන්ට මේකෙන් අර වින්දනය ලැබෙන ගමම සත්‍යට ප්‍රවේශ වෙන මඟක් හෙලිකිරීමක්. මේක සත්‍ය නෙමෙයි, න්‍යාය නෙමෙයි. ඒකට දොරවීමර කිරීමක්. මේ දිහා තෘතීය දෘෂ්ටි කෝණයකින් බලන තුට පහට වෙන්න. ඉතින් මේක ඔබගේ පළවෙනි ග්‍රන්ථයද? මම රාජකාරිය ඔක්කොම ඉවර කරාට පස්සේ තමයි ග්‍රන්ථ මේ විශ්ය ගැන ලියන්න. රාජකාරිය ලියනකොට මේ ලියන කච්චර හොඳ නැහැ, එකට ගුණ නැහැ. ඒක නිසා විශ්‍රාම ගත්තට පස්සේ දැන් මේ පොත ලියන්න පටන් ගත්තේ. මා පළමුව මා දිහාත් පස්සේ මට මුණ ගැහුණු සගයන් සහ කන්තුරුට ආවගේ කට්ටිය දිහාත් බැලුවාම මගේ සිතෙහි පතුලෙහි තැන්පත් වෙච්ච අපි කොහොමද මණ්ඩි කියලා නිරීක්ෂණ මේ මණ්ඩි කියලා හරි දන්නේ. ඒව තමයි මේක ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ තවදුරටත් මේ වගේ පොත් තවත් එලි දක්වන්න බලාපොරොත්තු ඉන්නවද? මම දැන් පෙළගස්සල තියෙන පොත් පහක්. දෙකක් ඉංග්‍රීසියෙන්, තව දෙකක් සිංහලෙන්. එකට මම වචනත් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මම කවි මේ વિશે ගැන ලියලා තියෙනවා. මේ ඉංග්‍රීසියෙන්ත් ලියලා තියෙනවා, සිංහලෙන්ත් තියෙනවා, අනිත් භාෂා ප්‍රංශ භාෂාවත් එක්ක නැත් සයිනත් ලියලා තියෙනවා. ඒ තෙබස් කවි කියලා කුඩා පුංචි පොතක් කළමනාකරන කවි නිර්මාණය කළ ඉදිරිපත් කරා. ඒක මම ඉදිරි මේකෙන් පස්සේ නිරන්තරයෙන් ඒක කටයුතු කිරීමට අදහස් කරනවා. බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් අපගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම ඔබගෙන් දැනගන්න කැමතියි ඔබ මේ පොත එලි දක්වන්න බලාපොරොත්තු වෙන්නේ කොහෙදීද සහ කොහොමද අපි ප්‍රේක්ෂකයන්ට මේ පොත ලබා ගන්න පුළුවන් විදිය කියලා? අපි මේ සරල සරිතා මාර්ග සැහැල්ලු එලි දැක්වීමක් ලබන සතිය අපි මල්ග්‍රේවි කරනවා. ඊට පස්සේ කොළඹදී මම ඒක මේ මා සම්බන්ධිත ආයතනයක් මාර්ගයෙන් එලි දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, ඉතින් ගොඩක් ස්තුතියි ඔබට. ඉතින් ඒ වගේම විශ්වවාහිනී නාලිකා මැදිරි වෙනුවෙන් මම ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපත් සමග අද එකතු වීම සම්බන්ධයෙන් මේ පොත ග්‍රන්ථය ගැන කතා කිරීමට. ඒ වගේම ඔබට සුබ පතනවා ඔබගේ ඉදිරි කටයුතු ඉතාමත් සාර්ථක වෙන්න කියලා. ඉතින් ඒ වගේම ඔබට ආයුබෝවන් සහ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් කියන ගම මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙන විශ්වවාහිනීට මට මේ අවකාශයක් ලබා දීම පිළිබඳ මේ වැනි නවම විශයක් පිළිබඳ පළ කරන ග්‍රන්ථයක් එළි දැක්වීමට ඉද සැලසීම් පිළිපද. විශ්වනිට සාර්ථකයි අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට ස්තුතියි. දුර නොදුර කරනා හෙතර මෙතර වෙලෙනා උබුදා නැන මනා යුදුන් යන මග විඩානිවනා විශ්වයේ සිසාරා විශ්ව වාහිනී.